හිසකෙස්වලට වගේම සමටත් නියපලටත් රිවයිටිස් දවසට මේකයි හිසකෙස්වලට වගේම සමටත් නියපලටත් රිවයිටිස් නිෂ්පාදනය පිළිබඳවයි අපි මේ මොහොතේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම කියලා කියන්නේ රටවල් 34ක තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන ලෝක ප්‍රකට සමාගමක් ඉතින් මේ සමාගම විසින් ශ්‍රී ලාංකේය ඔබ වෙනුවෙන් ශ්‍රී ලාංකේය වෙළඳපළට හඳුන්වා දීපු රිවයිටිස් නිෂ්පාදනයේ තියෙන විශේෂීත්වය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ හිසකෙස්වලට ඒ වගේම සමට ඒ වගේම නියපිලට අත්‍යවශ්‍ය විටමින් සහ කණිජ ලවණ අඩංගු විද්‍යානුකූලව නිපද වෙච්ච රිවයිටිස් සමගින් අදත් ලස්සන වීමේ රස රහස අපි ඔබට කියනවා. ඒ වෙනුවෙන් අපි මැදිරියට කැඳවාගෙන තියෙනවා ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී උපදේශක ප්‍රසන්න කොළඹආරච්චි සමගින් ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී උපදේශිකා රිවයිටිස් පාරිභෝගික ශම්මි එදිරිසිංහ. ආයුබෝවන් සුබෝදසනක් දෙපළටම. ආයුබෝවන් සුබෝදසනක්. ප්‍රසන්න අයත් එක්ක තමයි මුලින්ම කතා බහ කරන්න ගොඩ කාලකට පස්සේ අපි මුණ ගැහෙන ප්‍රසන්නයි අපිට කියන්නකෝ දැන් ඔබ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ රූපලාවන්‍ය උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා බොහොම පළපුරුදු අධ්‍යක්ෂින් බහුල රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා ඒ නිසා කියන්නකෝ දැන් ඔබේ අධ්‍යයනවලට ඔබේ අධ්‍යක්ෂින් වලට අනුව මේ රිවයිටිස් වලින් පාරිභෝගිකයන්ට මොන වගේ ප්‍රතිඵලද මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නේ ඌයිසම් මොකද අධ්‍යක්ෂින් කියන්නේ ඇත්තටම පුදුම දෙයක් කලපුරුද්ද දැකපුරුද්ද පලපුරුද්ද වෙන්නේ මේ කියන ඒවයි එකතුවක් තමයි අධ්‍යක්ීම් කියලා කියන්නේ මම කියන සරල නිර්වචනය. ඉතින් අධ්‍යක්ීම් වලින් පුළුවන් කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතේ උනත් හැරවුම් ලක්ෂයක් තීරණය කරන්න. මේ රිවයිටිස් උත් ඒ වගේ දෙයක්. මොකද මම එහෙම කියන හේතුව අපි රිවයිටිස් ගැන කතා කරද්දී මම හැමදාම කියන දෙයක් තමයි ශාම්මී මට රිවයිටිස් මගේ අතර එන්නේ අවුරුදු දෙකමාරු තුනට කලින්. එතකන් මම මේ අවුරුදු දෙක තුනම කරින් කී අධ්‍යයනය කරපු එක. මොකද අපි දෙයක් කියන්න අපි දෙයේ අපි අත්දැකලා තියෙනවා. අනේ. ඉතින් මගේ අතර එන්න කලිනුත් සම්භවයක් මේකට ඉතිහාසයක් මේකට තියෙනවා. අවුරුදු 5ක 6ක. එකක් මං චුටක් කියන්නම්. තායිලන්තේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඒ රසායනාගාරයක් තුල සායනික තත්ත්ව සහතික ඇතුව. ඒකයි මේක විද්‍යානුකූල නිෂ්පාදනයක් කියලා කියන්නේ. සායනික තත්ත්ව සහතික ඇතුව මේ වෙළඳපළට එන්නේ. අපි ඕනම දෙයක්ද මේ දෙයක් කරද්දී අපි දන්නවා සාමාන්‍යයෙන් රසායනාගාරය ඇතුළත අපි සාමාන්‍යයෙන් අපි අහපු දෙයක් අපි දැකපු දෙයක් ඒක අද්දුටු දෙයක් සාමාන්‍යයෙන් මීයන් ලවා මේ ටෙස්ටින් කරනවා කියලා. ඊට පස්සේ මොකද මේ පාටම මිනිස්සුන්ට මේක නිදේශ කරන්න බෑනේ. ඊට පස්සේ අපි ඒක මිනිස් වර්ගයට තියෙන්නේ චෙක් කරනවා. ඒ සායනික තත් සහතික අපි ගන්නවා. එහෙමත් ඒ රටේ කළත් අපේ රට ඇවිල්ලත් අපි ඒක බලන සායනික තත්ත්වය යටතේ මේක කොහොමද කියලා. මං හිතන්නේ හොඳම උදාහරණය ශම්මි එහෙම භාජනයේ වෙච්ච එකනේ. මං හොඳාකාරම දන්නවා. ඉතින් එවැනි නිර්මාණයක් තමයි රිවයිටිස් කියලා කියන්නේ. ඉතින් එවැනි අධ්‍යයනයකින් තමයි මම මෙතන වාඩි වෙන්නේ මෙතන නිර්දේශ කරන්න සහ මගේ පාරිභෝගිකයන් සහ මගේ ගාවට මනාලියන්ට සුන්දර දෙයක් කරන්න රිවයිටිස් මම එකතු කරන්නේ. ඊට අමතරව තව දෙයක් කියන්නම් දැන් මේ නිෂ්පාදනය වඩත් කරන්න පුළුවන් මේ ඕනනම් මොකද හේතුව දැන් අපේ මේකේ තියෙන හොඳ අන්තර්ගතයක් තියෙන. ඒ අන්තර්ගතේ වාගිහිල්ලා මේක කරන කෙනෙකුට ගිහිල්ලා කියන මටත් මේක කරලා දෙන්න කියලා. එතකොට ඔයාගේ නම්ින් කරන්න පුළුවන් මේක. ඉතින් නමුත් මේකේ තියෙන වෙනස තමයි ආයේෂා දැන් සාමාන්‍යයෙන් අපි මේකේ තියෙන අභ්‍යන්තරය ගැන කතා කරනකොට විටමින් C ඉතාමත් වටින දෙයක්. මොකද ශරීරයට දාන්න අපේ සමට අපේ මේ අපේ කොණ්ඩෙට ඒ වගේම අපේ නියපෙරට හොඳ මේ රුකුලක් සප් වෙන දෙයක්. හොඳ විටමින් නැතුව අපිට ජීවත් වෙන්න ඇත්තටම බෑ. ඉතින් ඒක නිසා දැන් අපි රිවයිටිස් සඳහා යොදා ගන්නා විටමින් C එක අපි ලෝකයේ හොඳ ප්‍රබල රටකින් නියම ඔරේන්ජ් වලින් ගන්න විටමින් C. නමුත් ඔබ මේ ගිහිල්ලා මේක මට හදා දෙන්න කියන කෙනාගේ විටමින් C එක පිටකොටුවේ වෙන්න පුළුවන්. මෙන්න මේක වෙනස තමයි විද්‍යානුකූලව නිෂ්පාදනයක් කියලා කියන්නේ යන්නේ ඒක. ඒක නිසා අධ්‍යක්ීමකින් තොරව ඇත්තටම දෙයක් කතා කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ අවුරුදු දෙකහමාර තුන ඇතුළත මගේ මනමාලියන්ගේ කියන්නේ මගේ අතින් මේ හැඩ වෙන මේ මනාලියන්ගේ මම මේ වෙනස දැක්කා. ඉතින් සමහර වෙලාවට ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මනාලියක් සූදානම් කරනකොට කොණ්ඩේ තියෙන වැදගත්කම. ඒ ප්‍රමාණය කිසිම ප්‍රශ්නයක් නැතුව කොණ්ඩයක් තියෙනවා නම් ඇත්තටම ශාමි හරි ලස්සනට අපට හයයක නිර්මාණය කරගන්න පුළුවන්. ඔබ මේ මේ ෆීල්ඩ් එකේ මේ මේ හොඳ නිරූපණ ශිල්පිනියක් විදිහට අදටත් ඉන්න කෙනෙක්. ඉතින් අපි ඒක අත්දැකීමෙන් දන්නවා. මම ඔබ කීපාරක් මම රෙස් කරලා තියෙනවා. ඉතින් ඔබ දන්න කොණ්ඩේක වටිනාකම. අපි කොණ්ඩයක් නිර්මාණය කරනකොට ඒක නිරෝගී ඒ තත්ත්වෙන් තොර වෙලා තියෙන
තියෙනවා නම් මං හිතන්නේ ඒක කරගන්න බෑ. ඉතින් එහෙමනම් එවැනි දෙයකට හොඳ හොඳම පිළිතුරක් තමයි රිවයිටිස් කියලා කියන්නේ. හැයකට විතරක් නෙමෙයි අනිත් එක සම. අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය සම. ඉතින් ඒක නිසා මේ සම ගැන කතා කරනකොට අපි කොච්චර ලස්සන කොණ්ඩයක් කරත් කමන්නේ අපේ සමාජ කොණ්ඩයක් කරත් වැඩක් නෑ. අපේ සමාජයේ හිටගන්න බැරි නම් සමේ ප්‍රශ්න තියාගන්න. මොකද සමහරලාට මොකද අපිට තියෙනවනේ ආත්ම අභිමානී කියලා එකක්. ඉතින් ඒක නිසා මේ සියලු දේවල් රැකෙන්න ඕන කෙනෙක් දී ප්‍රශ්නයක් නැතුව අපිට හිටගන්න. ඒ වගේම තමයි ශක්තිමත් නියපෙලා. ඉතින් මෙන්න මේ දේවල් ඍජුවම බලපාන දෙයක් තමයි රිවයිටිස් කියලා කියන්නේ. ඉතින් ඒක මම බොහොම වගකීමෙන් සහ ගෞරවයෙන් කියන්නේ කියන්නේ මගේ පළපුරුද්දත් එක්ක. ඉතින් ඒක නිසා මම හිතන්නේ රිවයිටිස් එක ඒකාත්මික වෙනවා නම් ඔබට සමාජයේ බොහොම ලස්සනට කැපී පෙනෙන විදිහට හිට ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ප්‍රසන්න මහත්මයා මේ විදිහට බොහොම ගෞරවණීය ලෙසින් බොහොම විශ්වාසයෙන් බොහොම ආදරයෙන් රිවයිටිස් පිළිබඳව කතා බහ කරනකොට ඔබටත් රිවයිටිස් නිෂ්පාදනය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගැනීමට දුරකථන අංකය මතක් කරන්නට ඕනේ. මම කියන්නම් දුරකථන අංකය සටහන් කරගන්න. 0747341071 නැවතත් 0747341071. ඒ වගේම තමයි රිවයිටිස් ශ්‍රී ලංකා කියන පිටුවට පිවිසුනොතින් Facebook එක හරහා YouTube නාලිකාව හරහා ඔබට හැකියාවක් දෙනවා මේ නිෂ්පාදනයේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගන්න. ශම්මි ඔබ බොහොම සුන්දර චරිතයක්. ලස්සන හිසකෙස් කලමක් තියෙනවා, ලස්සන සමක් තියෙනවා. ඉතින් මේ සියලු දේත් එක්ක ඔබ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම උපදේශිකාවක්, ඒ වගේම රිවයිටිස් පාරිභෝගිකාවක් නිසා අපිට අපි ඕනම දෙයක් භාවිතා කර ලස්සන වෙන්න කැමති. නමුත් අපිට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මේ නිෂ්පාදනය භාවිතා කරලා කාලයක් යනතුරුත් අපිට කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්න බෑ කියලා. ඔබතුමිය කොයි විදිහටද මේ රිවයිටිස් භාවිතයේ ආරක්ෂාකාරී බව අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරන්නේ? ඔව්, ඇත්තටම ආයෙෂ අනිවාර්යෙන්ම. මොකද අපි යම් කිසි දෙයක් ශරීරයේ අභ්‍යන්තරයට ගන්නකොට ආරක්ෂාකාරීත්වය ගැන දෙපාරක් හිතන්න ඕනේ. මොකද පෞද්ගලිකව මම උනත් හිතපු කෙනෙක් නිසා. නමුත් මෙතන රිවයිටිස් කියන්නේ සුවිශේෂී දෙයක්. මොකද ප්‍රසන්න මහත්මිය දැන් ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ රිවයිටිස් කියන්නේ ඒ කියන්නේ මෙගා ලයිෆ් සයන්ස් සමාගම කියව අපි දන්නවා, ලෝක ප්‍රසිද්ධ සමාගමක්. මේ සමාගමේ ප්‍රමිති සහතික සියල්ලම ලබාගත් ඉතාම ඉහළ නිෂ්පාදනය, ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදනයක් තමයි රිවයිටිස් කියන්නේ. එතකොට මම මෙහෙම කිව්වොත් දැන් සමනේ අපි දන්නවා ලෝක ප්‍රසිද්ධ සමාගමක් කවදාකවත් තමන් පහළට වැටෙන්නේ නැහැ. නේද? තමන් හරි අමාරුවෙන් ඉහළ තත්ත්වයකට ගිහිල්ලා තමන් පහළට වැටෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඔවුන් හැමතිස්සෙම ඔවුන්ගේ නිෂ්පාදනය අධ්‍යයනය කර කර තමයි නිෂ්පාදනය. ඒ කියන්නේ දැන් මම දන්නවා රිවයිටිස් අවුරුදු ගණනාවක ප්‍රතිඵලයක් තමයි රිවයිටිස් අපිට හඳුන්වලා දුන්නේ. එතකොට ඒ සමීක්ෂණවල කොටස්කරුවෙක් මමත්. එතකොට ඒ එහෙමත් කළේ මමත් රිවයිටිස් පාවිච්චි කළා අවුරුද්දකට ඉතර පස්සේ තමයි වෙනදපුලට රිවයිටිස් හඳුන්වලා දීලා මේක මේ සම හිසකෙස් නියසඳ හොඳයි කිව්වා. එතකොට ඔවුන් නිතරම මේ නිෂ්පාදනය ගැන හොඳ සෝදිසියෙන් ඉන්නවා. නිෂ්පාදනයේ ගුණාත්මක බව ගැන සෝදිසියෙන් ඉන්නවා. ඒ මම හිතන්නේ අන්න ඒ දේ ඉතාම වැදගත් අපි ගන්න ඕනෙම නිෂ්පාදනයකට. ඕනෙම නිෂ්පාදනයකට. මොකද ගුණාත්මක භාවය කියන එක ඉතින් රිවයිටිස් වල තියෙන සුවිශේෂත්වය තමයි මෙගා ලයිෆ් සයන්ස් සමාගම මම හිතන්නේ ලෝකේ රටවල් 34ක ඔබ මුලින් කිව්වාගේ 34ක් එක්කම ගනුදෙනු කරන සමාගමක්. එතකොට ඒ සමාගම මේ රිවයිටිස් අපිට විද්‍යානුකූල මෙතුමා කියපු විදිහට විද්‍යානුකූලව තමයි අපි අතරට ආවේ. එහෙම නැතුව අර එතුමා කිව්වා වගේ සමහර විට විටමින් සී පිටකොටුවෙත් ගන්න නැති ඒක දාලා තව කෙනෙකුට හදන්න පුළුවන් කියලා. ඇත්තරම නෑ. රිවයිටිස් ඒ වගේ නෙමෙයි. එහෙම ඕනි තරම් මේ වෙළඳපළ ඇති. නමුත් රිවයිටිස් කියන්නේ අවුරුදු ගණනාවක සමීක්ෂණ වලින් හොඳ ප්‍රතිඵලයක් ප්‍රතිඵලදායී ලෙස අපිට හඳුන්වලා දීපු නිෂ්පාදනය. මේ මෙහි දැන් අපි මේ බොක්ස් එකක් ගත්තා. මේ අඩංගු වෙලා තියෙන මේ තියෙන විටමින්ස් මේ ඛනිජ ලවණ සියල්ලම වතුරේ දිය වෙනවා. අන්න ඒක ඒ කියන්නේ වෝටර් සොලූබල්. මෙන්න මේක ඉතාම වැදගත්. අපි දන්න ඕනිම නිෂ්පාදනයක තියෙන විටමින් සහ ඛනිජ ලවණ වතුරේ දිය වෙනවා නම් ශරීරයේ කොතනකවත් තැම්පත් වීමක් වෙන්නේ නැහැ. මොකද අනිත් එක රිවයිටිස් කැප්සූල් එකේ අඩංගු වෙලා තියෙන මේ සියලුම පෝෂක කොටස් ටික අපේ දවසකට පුද්ගලයෙකුට අවශ්‍ය කරන ප්‍රමාණය තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා ඊට සමහරට ඔයාට මට ප්‍රසන්න මහත්මයාට අපිට අපේ ශරීරයට උරා ගන්න ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නමුත් ඒ වැඩිපුර ප්‍රමාණය කොහෙවත් ගිහින් මේ ශරීරෙ කොහෙවත් ගිහින් තැම්පත් වීමක් වෙන්නේ නැහැ. හේතුව වතුරේ දිය වෙන නිසා. එතකොට මොකද කරන්නේ? අවශ්‍ය ප්‍රමාණය අපේ ශරීරයට උරාගෙන ඉතුරු ටික යූරින් මගින් පිට කරනවා. මෙන්න මේක ඉතාමත් වැදගත්. දැන් ගොඩක් අය හිතන දෙයක් නෑ අනේ බොන්න බයයි. මේක බීලා කොහේ හරි තැම්පත් වෙනවා. ඇත්තනම හොඳම දේ තමයි ඔබ උනත් හොයලා බලන්න. ඔබ උනත් ඔබේ වෛද්‍යවරයෙක්ගෙන් උනත් අහලා බලන්න මේ විටමින් ස්වර්ග ජලයේ දිය වෙනවා කියන්නේ
මොන වගේද මොකක් දෙකෙන් වෙන්නේ කියන්නේ මේ කොහෙවත් තැම්පත් වීමක් වෙන්නේ නැහැ නේද කියනක ඇත්තටම අන්න ඒක තමයි ඊටම වැදගත් දේ ඒ කියන්නේ අපි ගන්න මේ දේ මේ කියන්නේ අපි අභ්‍යන්තරයට ගන්න දැන් වෙන්නේ මොනවද කියන එක අන්න ඒක ඊටමත් වැදගත් දැන් මෙතුමා පැහැදිලි කරා වගේ අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂක කොටස් වලින් අපිට මොනවද වෙන්නේ මේකේ හිසකේ නිය සම කියන ඒවාට ඇත්තටම ලැබෙනවද කියන එක I think දැන් ඇත්තටම මෙතුමා කිව්වා වගේ මම ඒකේ කොටස් කරුවෙක් ඉතින් මට ඒ ඔක්කොම ලැබිලා තියෙනවා මන්දිය බලන කෙනෙකුට උනත් මොකද මම වෙන කිසිම නිෂ්පාදනයක් භාවිතා කරන්නේත් නැහැ රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට මගේ ළඟට එන මගේ ක්ලයින්ට්ල ඔක්කොම දන්නවා මම හඳුනලා දෙන්නේ රිවයිටිස් කියලා මොකද මේ මෙතුමා කිව්වාගේ හිසකෙස් අපිට අල්ලනකොට තේරෙනවා මේ කෙනාගේ හිසකෙස් වලින් අපිට ලස්සනට හෙයාර් ස්ටයිල් එකක් දාන්න පුළුවන්ද ඔවුන් බලාපොරොත්තු වෙන දේ දෙන්න පුළුවන්ද මේ හැම මේ සමට අපිට ඔවුන් බලාපොරොත්තු වෙන දේ ලස්සන දෙයක් කරන්න පුළුවන් එතකොට නිරෝගිමත් පැහැපත් නියක් සම කොණ්ඩයක් තියෙනවා කියන්නේ කෙනෙක්ගේ අපිට ඒ කෙනාව හැඩ කරන්න තාමත් ලේසි සහ පහසුයි. අන්න එතකොට එහෙම නැති කෙනෙක් අපි ළඟට આવොත් අපේ යුතුයකමක් තියෙනවා ආරක්ෂාකාරී විදිහට ඔවුන්ට යම් දෙයක් හඳුන්වලා දෙන්න. ඉතින් ඒ වගේ තමයි රිවයිටිස් කියන්නේ. අන්න එතනදී තමයි අපි මේ ඇත්තටම සාර්ථක වෙලා තියෙන්නේ. මම හිතන එක ඉතාමත් වැදගත්. දැන් අද වුණත් මගේ ළඟට ආපු දැන් අවුරුද්දක් තියලා එන අය ඉන්නවනේ. ඉතින් ඒ අය මගේ ගාවට ආවම මට දැන් තේරෙනුනේ මෙයාගේ අඩුපාඩු මම කියන ඔබ රිවයිටිස් පාවිච්චි කරන. ආරක්ෂාකාරීත්වය තමයි ඉස්සල්ලාම අහන්නේ. දැන් මේ පාවිච්චි කරලත් නැහැ දැකලත් නැහැ නමුත් අහන්නේ අනේ හොඳයිද ශරීරයට ගත්තට කමක් නැද්ද ඕකනේ අහන්නේ ඉතින් මම හිතනවා සාධාරණයි නේ මහන්නේ ඔව් ඇත්තටම වයස ඉතින් ඕකට ලොකු බයක් තියෙනවා ඉතින් මොකෝ මගේ උනත් හිතේ බයක් තිබුණා නමුත් ඇත්තටම බය වෙන්න එපා එහෙම හිතේ චකිතයක් තියාගන්න එපා මොකද අපේ ශරීරයට අවශ්‍ය කරන සියලුම විටමින් සහ ඛනිජ ලවණ තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ මේ සියල්ලම මම නැවතත් කියනවා මම ඊට කලිනුත් කිව්වා වෝටර් සොලුබල් ඒ කියන්නේ වතුරේ දිය වෙනවා ඉතින් වතුරේ දිය වෙන දේ අපේ ශරීරයේ කොහෙවත් තැම්පත් වෙන්නේ නැහැ මම මේ දැන් නැවත නැවත මේක කියනවා ඉතින් ඇත්තටම අපි හිතන්නට ඕනේ තමයි ශරීරයට ගන්න දේ ගැන නමුත් රිවයිටිස් ගැන හොඳ වගකීමෙන් මම ප්‍රසන්න මහත්මිය අපි මේ හැමෝම කියන මොකද අපි පෞද්ගලිකව පාවිච්චි කරන අය මම දන්නවා ප්‍රසන්න මහත්මත් මෙහෙම හිටියට බොහොම පාවිච්චි කරනවා කියලා ඇත්තම කියන්න ඕනේ මොකද එතුමා රිවයිටිස් අඳුනගෙන අවුරුදු එකහමාරක් ඇතුළතින් දම පාවිච්චි කරනවා කියලා දැනගත්තා මම අද ඉතින් ඇත්තටම සතුටුයි කාන්තා ප්‍රශ ભેදයක් නැහැ නෑ කිසිම ભેදයක් නැතුව රිවයිටිස් පාවිච්චි කරන්න පුළුවන් මොකද දවසටම එක කැප්සූල් එකක් ගන්න තියෙන. ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ මම අර මුලින් කිව්වේ ශරීරයේ පුද්ගලයෙක්ගේ ශරීරයට අවශ්‍ය කරන සියලුම විටමින් ඛනිජ ලවණ ටික මේ එක කැප්සූල් එකක අඩංගුයි. සොෆ්ට් ජෙල් කැප්සූල් එකක්. හරි, ඒ කියන්නේ අතට ගත්තාමත් බොහොම සිනිඳු. ඒ කියන්නේ අර ඝනකමට හයියට තියෙන දෙයක් නෙමෙයි මේක. හරිම සොෆ්ට්. ඒ කියන්නේ දිය වෙනවා කියන එක හොඳටම තේරෙනවා. ඉතින් මම හිතනවා ඉතාම වැදගත්. ඉතින් ඒ අතින් බලනකොට ශරීරයේ කොහෙවත් තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා රිවයිටිස් කියන්නේ ආරක්ෂාකාරී බවෙන් ඉතාම ඉහළින් ඉන්න හොඳම නිෂ්පාදනයක්. සෙසලට වගේම සමට නියපලට රිවයිටිස් විද්‍යානුකූලව සකසන ලද රිවයිටිස් දවසටම එකයි විද්‍යානුකූලව සකසන රිවයිටිස් දවසටම එකයි. එහෙම කියද්දි ප්‍රසන්න දෙසරණ යලිත් යොමු වෙන සූදානම්. මොකද අය බොහොම හොඳින් පැහැදිලි කරා මොන වගේ පෝෂණ කොටස්ද මෙතන අඩංගු වෙලා තියෙන්නේ, ශරීරයේ අභ්‍යන්තරයේ ගත්තහම මොන වගේ ක්‍රියාකාරීත්වයද තියෙන්නේ කියලා. ඒ නිසා මේ අන්තර්ගතය පිළිබඳව වැඩිදුරටත් අපි කතා බහ කරමු නේද ප්‍රසන්න? ඔව් අයෂා. මොකද අන්තර්ගත ඒ කියන්නේ නිෂ්පාදනයේ තාමත් වැදගත්ම දේ. පුංචි උදාහරණයක් මම කියනනම් අපි හිතමු අපි මොහ නිර්මාණයක් කරනවා කියලා. ඒ නිර්මාණයට පාදක වෙන්න නිමිත්තක් තියෙනවා. එතකොට අපි බලන්න ඕන මේක මොන සඳහා නිෂ්පාදනය වෙන දෙයක්ද කියලා. ඒක දැන් මමත් ශම්මිත් කිව්වා. මේක අපේ හිත මේ කෙස් වලට එහෙම නැත්නම් සමට ශක්තිමත් නියපලකට ඍජුවම දායකත්වයක් දක්වන දෙත නැවතත් කියන රිවයිටිස් කියලා. ඉතින් විද්‍යානුකූල නිෂ්පාදනයක් කියලා මම කියද්දි රටවල් ලෝකයේ රටවල් 34ක මේ ගමන යන්න බැහැ ආයේෂා. මේකේ මේ අන්තර්ගතය නොතිබුණා නම් ඒකත් විශේෂයෙන් මම කියන්න ඕන. අනිත් දේ තමයි විද්‍යානුකූල නිෂ්පාදනය කරපු විටමින් සහ ඛනිජ ලවණ බොහොමයක අග්‍රඵලයක් මේ. රිවයිටිස් කියලා කියන්නේ. ඉතින් විටමින් සහ ඛනිජ ලවණ කියන දේවල් සියලුම දේවල් අපි සාමාන්‍ය ජීවත් වෙනකොට ඕන. අපි සම සඳහා, ඒ කියන්නේ අපි හිසකේ සඳහා, එහෙම නැත්නම් අපිට ශක්තිමත් නියපෙලක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වා අපට හොඳ පෙනුමක් ගන්න ඒ විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණය මේ කොච්චරක්ද කියන එක අපි දැනගන්නවා. එහෙම කතා කරනකොට මුලින්ම මම මේකේ තියෙන අන්තර්ගතය ගැන කතා කරනවා. සිංක් ඔව් අපි සිංක් කියනකොටම අපි ඕ ලෙවල් විද්‍යාවේ ඉගෙනගත් දෙයක් තමයි
ඍජුවම බලපාන දෙයක් තමයි කේස් වලට. මොකද ඒ සිං කියන පෝෂක පදාර්ථක නැති වුණොතින් ඇත්තටම අපේ කොණ්ඩේ මග කැඩෙනවා. අග පැලෙනවා. ඉතින් ඕන සාමාන්‍ය කාන්තාවකදී කොණ්ඩේ සම්බන්ධයෙන් ප්‍රශ්න සමහරලාට අපිත් එක්ක කියන දේ තමයි කොච්චර පීරුවත් ශාම්මි හරියට කොණ්ඩේ පීර ගන්නවත් බෑ කියලා. අපි දවසකට ආයේ කොණ්ඩ මේ කෙස් ගස් කොච්චර කඩනවද? 50න් ගන්නවද? ඒ හේතුව මොකද? නිසි පෝෂණයේ කොණ්ඩෙන් ගිලිහිලා නිසා. ඉතින් එහෙමනම් සිංක් වගේ දෙයක් අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. ඒක මේකේ මේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේ තමයි බයෝටින්. බයෝටින් කියලා කියන්නේ විශේෂයෙන්ම කොණ්ඩෙත් එක්ක කතා කරනකොට ඉසකේ සහ බයෝටින් කියලා කියන්නේ ලේ ඥාතියෙක් වගේ සම්බන්ධයක් තියෙන දෙයක්. ඉතින් ඒක නිසා බයෝටින් ගැන කතා නොකරම බෑ අපිට රිවයිට්ස් ගැන කතා කරන්න. ඒ වගේම තමයි ඒ බයෝටින් නැති වුණොතින් බයෝටින් කියන මේ ඒ කොටස අපේ කොණ්ඩෙන් ගිලිනොතින් ඇත්තටම අපට සාරවත් කේශ මේ කලාපයක් ගන්න බෑ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් බයෝටින් මේක අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේ තමයි මම විටමින් පැත්තට චුට්ටක් කරනොතින් මම මුලින්ම කිව්වා විටමින් වලින් තොර ජීවියක් නැහැ කියලා. ඉතින් ඒක නිසා දැන් සාමාන්‍යයෙන් මම හැමදාම කියන අපි ඉගෙනගත් දෙයක් තමයි සාමාන්‍ය හිස් කබල මත කේශ වරාවන් මිලියනයක් වගේ තියෙනවා. මේක සම්මතයක්. ඉතින් ඒවට ඔක්සිජන් වගේ දේවල් සපයන්න නම් අනිවාර්යෙන් අපේ ඒ විටමින් කන්ටිනියු වෙනවා අපේ ඇඟ ඇතුලේ. ඉතින් අපි කතා කරන දෙයක් තමයි විටමින් C. විටමින් C වලින් තමයි අපේ ශරීරයේ කොලජන් තත්ත්වය පවත්වාගෙන යන්නේ. කොලජන් කියන්නේ මම අර කිව්වා වගේ බොහොම අපේ හමත් එක අපේ හිස කෙසක් ගත්තට පස්සේ ළඟම ඥාතියෙක් වගේ කොලජන් කියන තත්ත්වය. ඉතින් ඒ සියලු දේවල් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. අනිත් දෙක තමයි තව දෙයක් මම කියන්නම් ආයේෂා. අපේ ආහාර රටාව දැන් අවිධිමත්. අනිවාර්යයෙන්. මොකද අපිට සාමාන්‍යයෙන් සම්බාර ආහාර වේලක් ගන්න කිව්වට පස්සේ අපි වේල් 3 වේල් 1කට සීමා කරපොය. අපේ තියෙන මේ කාර් බහුලත්වය. ඊට පස්සේ අවිධිමත් ආහාර රටාවත් එක්ක අපි සාමාන්‍යයෙන් දැන් අපේ වෙළඳපළෙන් අපි මිලදී ගන්නේ උසස් කියන්නේ කෘෂි රසායන එකතු වෙච්ච අපේ ආහාර. ඉතින් ඒක නිසා තව දුරටත් කතා කරොත් ඒ ආහාරත් ගබඩා කරන විදිහෙන් තව දොඩට පෝෂය ගිලින්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඇත්තට අපි ගන්න ආහාරවල මේ විටමින් මේ කල්දාවි නැහැ. ඉතින් එහෙමනම් අපි අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් විදිහට රිවයිටිස් අපේ ශරීරයට එකතු කරගන්නවා කියලා කියන්නේ ඒ අපෙන් ගිලිහෙන්න ආ වූ පෝෂක පදාර්ථ සියල්ල අපිට එකතු කරගන්න පුළුවන් කියන එක. අන්න එහෙනම් ඔබ බුද්ධිමත් හිතන්න ඕන දෙයක් තමයි මම මුලින් කිව්වා වගේ අපි නිර්මාණයක් කරනකොට නිර්මිතේ පාදක කරගත්තා වගේ අපි මෙවැනි දෙයක් අපේ ඇඟට ගන්නකොට මේවේ තියෙන අන්තර්ගතය බලන්න කියන එක. ඒ වගේ විටමින් C, ඒ වගේම තමයි විටමින් B3, විටමින් B5, විටමින් B6 මේ සියලු දේවල් අන්තර්ගතයක් තමයි රිවයිටිස් කියලා කියන්නේ. ඒ වගේම තමයි යකඩ. ඒ වගේම තමයි ඔන්න ඔය වගේ මේ මේ විශ් කියන්නේ ගොඩක් පෝෂක කොටස් වල එකතුවක් තමයි රිවයිටිස් කියලා කියන්නේ. අනිත් දේ තමයි මම කියපු දෙයක් තමයි දැන් ශාමි කිව්වා වගේ අපිට මනාලියක් කියන එක සාමාන්‍ය මාස 6කට අවුරුද්දකට කලින් අපි ගාවට එනවා. එතකොට අපිට පුළුවන් එයාගේ තීන අඩුපාඩු ඒවා හඳුනා ගන්න. අපි ඔහු ඇහස කරන ගනුදෙනුවත් එක්ක අපිට පේනවා එකේ තියෙන අඩුපාඩු ටික. ඉතින් අපිට එයාට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහර ලාවට මේ සැලොන් එකකට නොවන කෙනෙකුට දැන් මේ වැඩසටහන බලන කෙනෙකුටත් පුළුවන් මම මේ කොහොමද මේ පාවිච්චි කරන්නේ මම මේ දේවල් තියනවාද කියලා. ඉතින් ඇත්තටම බොම්ම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ විද්‍යානුකූල නිෂ්පාදනය කරපු විටමින් සහ ඛනිජ ලවණ මේ රාශියක මේ ඵලයක් තමයි මේක. අනිත් දේ මම තප්පුංචි උදාහරණයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් වගාවක් කරනවා. ඉතින් වගා විදි තිනවා අපි අස්සදන සරුබීඩ සහ නිසරුබී මේ දෙකම වැවෙනවා. ඉතින් නමුත් මම එක කියන්න හේතුව සාමාන්‍යයෙන් මේ සප්ලිමන්ට් කියන්නේ අභ්‍යන්තර පෝෂණ අතිරේක ඕන තරම් වෙළඳපළේ තියෙනවා. තා ජනප්‍රිය දේවල් තියෙනවා. ඉතින් කොච්චර ජනප්‍රිය වුණත් නැහැ ආයිෂා එක ප්‍රතිඵල රහිත නම්. ඉතින් මම අර වගාවක් ගැන කිව්වේ ඉතින් සාමාන්‍යයෙන් සරුබීජය නිසරුබීජය දෙකම පැලවෙනකොට සරුබීජ පැලවෙන ටිකක් ප්‍රමාද වෙනවා. ඉතින් අර සියලු පැල දැකලා අපි සතුට වෙනවා. නමුත් අපේ අග්‍රඵලයේ භුක්ති විඳින නම් අපි ඇත්තටම මේ කියන නිර්ණායක තියෙන දෙයක් අපි පාවිච්චි කරවතින් අපට ඒ අග්‍රඵලය විඳ ගන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ මම නිර්දේශ කරන්නේ ලංකාවේ තියෙන වටිනාම සහ එකම දේ තමයි රිවයිටිස් කියන්නේ. ලංකාවේ තියෙන වටිනාම සහ එකම දේ රිවයිටිස් පිළිබඳව අපි කතා බහ කරේ. හිස කෙස් වලට වගේම සමටත් නිය පෙළටත් රිවයිටිස් පිළිබඳව කතා බහ කරද්දී නැවතත් මතක් කරන්නම් දුරකථන අංකයන් 0777 341 0071 නැවතත් 0777 341 0071. ඒ වගේම තමයි රිවයිටිස් ශ්‍රී ලංකා කියන පිටුවට ඔබට පිවිසීමට හැකියාවක් තියෙනවා Facebook එක හරහා, ඒ වගේම YouTube එක හරහා. ඉතින් මේ දේවල් මතක් කරනකොට තවදුරටත් රිවයිටිස් පිළිබඳව කතා බහ කර ඉන්න තිබුණා නම් හොඳයි. නමුත් අපි සියලු දේ පිළිබඳව කතා බහ
කළා. ඉතින් ඒ නිසා යළිත් දවසක මුණ ගැහිලා අපි රිවයිටිස් නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරමු. ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේ සහභාගීත්වයට ආයිබෝන්ස් ඔබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉසකෙසලට වගේම සමටත් නියපලට රිවයිටිස් දවසට මේකයි